Me apevisi passeni Q&A. Ogalama sadarin piliganna ape 25 weni Q&A ekata irin metanadi oyala YouTube ehema natham Facebook ehema natham ape katha baha www.pcguide.lk Lankave pariganaka gana singhalenma කතා කරන කියන වෙබ් අඩවිය තියෙන කතා බහ කියන කොටසෙන් ඔයාලා අහපු ප්‍රශ්න හැමෝටම වැදගත් වෙන ප්‍රශ්න අරගෙන අපි කතා කරන Q&A session එකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කියන්න තියෙනවා Asus motherboards ඇවිල්ලා තියෙනවා අලගේ 8th gen build වලට. ඉතින් අපිට B360 Prime series එකේ motherboards ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ROG Strix version එක H370 ඇවිල්ලා තියෙනවා ඔයාලගේ overclock කරන්නේ නැති normal CPU පාවිච්චි කරලා ඔයගොල්ලෝ gaming build එකක් එහෙම නැත්නම් ඔයාලට professional build එකක් හදන්න ඕනේ නම් මේකේ prime version එක කියන්නේ මේ LED Aura Sync මේ වගේ gamers ලට වැදගත් වෙන features නැති basic version එක prime series එක මම unbox කරා. ඉතින් මේ unboxing එකත් එනවා ඔයගොල්ලන්ට. ඒ වගේම තමයි අපිට තියෙනවා ROG Strix B360F motherboard එක. ඉතින් motherboards තුනක් ඇවිල්ලා තියෙනවා Asus ලගේ. ඔයාලට පුළුවන් දැන් 8th gen builds ඔයාලගේ Asus motherboards එක කරන්න. ඉතින් ඔයාලට Nanotech එකෙන් වගේම අනිත් computer shops වලින් ගන්න පුළුවන් Asus B360 series එකේ chipsets දැන් ඇවිල්ලා තියෙනවා. unboxing ටික ළඟදිම අරගෙන එන්න. Right. එහෙමනම් අපි යමු අපේ Q&A එකට. ඉතින් Q&A එකේ තෝරගත්ත පළවෙනි ප්‍රශ්නේ bad sectors කියන්නේ මොනවද? මේවා හදන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ගැන මම බොහොම සරලව කියන්න. Bad sector එකක් කියලා කියන්නේ sector එකක් කියලා කියන්නේ අපේ data store කරන අපේ hard drive එක වෙන්න පුළුවන්, mechanical hard drive එක. එහෙම නැත්නම් solid state drive එකක්, SSD එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ solid state chips ම පාවිච්චි කරලා තියෙන M2 drive එකක් වෙන්න පුළුවන්. මේ data storage device එක මොකක් වුණත් මේකේ තියෙන data store කරන පුංචිම ඒකකය, එහෙම නැත්නම් sector එකක් read write කරන්න බැරි වෙන එක තමයි bad sector එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් මෙතනදී මේකේ අපේ සාමාන්‍ය hard disk බොහොම බහුලව පාවිච්චි වෙන mechanical hard disks වලට ගියාම මේ hard disk එකක අපි දන්නවා platter එකක්, එහෙම නැත්නම් disk කීපයක් තියෙනවා. ඒත් එක්කම read write heads තියෙනවා. මේ disk එක උඩට magnetic field එකක් හරහා දත්ත කියවන්න සහ ලියන්න පාවිච්චි කරනවා. ඉතින් මේ sector එක, එහෙම නැත්නම් මේ චූටිම කොටසක් යම්කිසි හේතුන් නිසා fail වෙන්න පුළුවන්. සමහර විට hard disk එක සෑහෙන read write වාර ගණනක් කරලා ඉවර වෙද්දී සමහර විට මේ sectors වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට hard disk එක ඔයාලා තින් බිම වැටුනම ඒකේ හෙඩ් එක සමහර විට ටච් වෙලා ෆිසිකලි ඩැමේජ් වෙලා ඒ සෙට් එක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකෙන් සෙට් එකක් රීඩ් කරගෙන යද්දී මේකේ ECC එහෙම නැත්නම් error correcting code කියන එක ගැලපෙන්නේ නැති නිසා, චෙක් එක වැරදි නිසා ඔපරේටින් සිස්ටම් එකෙන් හොඳ සෙක්ට එකක් වුණත් බෑඩ් සෙක්ට එකක් විදිහට මාක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතුන් කීපයක්ම තියෙන්න පුළුවන්. තියෙන බහුලම හේතුව තමයි සමහරට වෛරස් එකක්, එහෙම නැත්නම් සෑහෙනකල් පාවිච්චි කරලා ගොඩක් රීඩ් රයිට් කරලා ඒ හැකියාව නැති වෙගෙන යද්දි බෑඩ් සෙක්ටර්ස් එන්න පුළුවන්. ඉතින් මේ බෑඩ් සෙක්ටර්ස් වලින් වෙන්නේ ඔයාලගේ hard disk එකේ තැනින් තැන තියෙන දත්ත ගබඩා කිරීමේ හැකියාව නැති වෙන එක. ඉතින් මේකෙන් කැපැසිටි එක ටික ටික නැති වෙනවා. මේ වගේ හේතුන් නිසා බෑඩ් සෙක්ටර්ස් ඇති වෙලාද නැද්ද කියන එක ඔයාලට බොහොම ලේසියෙන් චෙක් කරගන්න පුළුවන්. ක්‍රිස්ටල් ඩිස්ක් ඉන්ෆෝ කියලා කියන්නේ මේ බෑඩ් සෙක්ටර්ස් චෙක් කරගන්න ඔයාලගේ hard disk එකේ හෙල්ත් එක කොච්චරක් හොඳට තියෙනවද කියන එක චෙක් කරගන්න පුළුවන් ෆ්‍රී ටූල් එකක්. ඉතින් පල්ලෙහා මම ලින්ක් එක දාන්නම් ක්‍රිස්ටල් ඩිස්ක් ඉන්ෆෝ එකට. ගොඩක් සිම්පල් සොෆ්ට්වෙයර් එකක් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ hard disk එකත් චෙක් කරලා බලන්න මොන වගේද මේකේ bad sectors තියෙනවද, එහෙම නැත්නම් reallocated sector count එකක් තියෙනවද, health එක නිල් පාටින් පෙන්වනවද, කහ පාටද නැත්නම් රතු පාටද කියන එක. ඉතින්
මේ සොෆ්ටයකෙන් වාට බොහොම ලේසියෙන් වලගේ හාඩ් එක හෙල්ත එක බලන්න පුළුව බෑඩ් සෙක්ටර්ස් කියන එක අපිට රිකව කරන්න බෑ හදන්න බැහැ බොහෝ විට ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකෙන් මේ බෑඩ් සෙක්ටර්ස් ගන්න වැඩිවේගෙන එද්දි එරර්ස් එහෙමත් නැත්තම් මෙසේජස් වලට දෙනවා හාඩ් එක තියෙන අවදානම් තත්ත්වයක ඩේටා බැකප් කරගන්න කියලා ඒ වගේම තමයි සොෆ්ට්වෙයාර් එකෙන් නම් ඒ කියන්නේ ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකෙන් වෛරස් එකක් හරහා බෑඩ් සෙක්ටර්ස් ඇති වුණා නම් ඔයාලට පුළුවන් හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරලා එහෙමත් නැත්නම් ඒකටම තියෙන සොෆ්ට්වෙයාර් වලින් හාඩ් ඩිස්ක් එක ෆුල් ක්ලීන් අප් කරලා ඕවර්රයිට් කරලා මේ බෑඩ් සෙක්ටර්ස් නැති කරගන්න හැබැයි ඒ සොෆ්ට් බෑඩ් සෙක්ට් එකක් එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් නිසා හාඩ් එකේ තියෙන සෙක්ටර්ස් බෑඩ් සෙක්ටර්ස් විදිහට මාක් වෙලා නම් විතරයි මේක ඇත්තටම ගොඩක් කල් යූස් කරලා නම් හාඩ් ඩ්‍රයිව් එක එහෙම නැත්නම් ඔයාලගේ SSD එක එතනදී බෑඩ් සෙක්ටර්ස් එන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි වුණා කියලා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මම හිතන්නේ මේක එක Q&A එකකදී මම කතා කරා මොනිටර් එකක් විදියට කම්පියුටර් මොනිටර් එකක් විදියට TV එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මට මතක නැහැ Q&A එක මොකද්ද කියලා. ඒ නිසා මම හිතුවා මේකයි තෝරගන්න. මොකද දෙතුන් දෙනෙක්ම අහලා තිබ්බා. ඔයාලට TV එකක් මොනිටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් එන ගොඩක් LED TV වල ඔයාලගේ මොනිටර් එක කනෙක් කරන්න පුළුවන් DVI පෝට් එකක් තියෙනවා සමහර විට. එහෙම නැත්නම් HDMI තියෙන නිසා ඔයාලගේ PC එකටත් එක්ක එහෙම නැත්නම් ලැප් එකත් එක්ක බොහොම ලේසියෙන් මේ මොනිටර්ස් එහෙම නැත්නම් TV screens කනෙක් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔයාලට කියන්න ඕන දේ තමයි මොනිටර් එකක් සහ TV එකක් කියලා කියන්නේ පර්පස් දෙකක් එහෙම නැත්නම් කාර්යයන් දෙකකට හදන ඩිවයිස් එකක්. ඉතින් මොනිටර් එකක් අපි ඇහැ ළඟ තියාගෙන අඟල් 6ක් වගේ ඈතකින් තියාගෙන වැඩ කරන්න තියෙන නිසා සෑහෙන පරිස්සමෙන් හදන දෙයක්. මේකේ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට්, සෙල්ස් අතර තියෙන ඉඩ පරාසය කොහොමද කියන එක සහ පික්සල් එකක තියෙන සයිස් එක මේ හැම දෙයක්ම බලපානවා. නමුත් TV එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අඩි 3ක් 5ක් වගේ දුරක ඉඳගෙන බලන ඕනම ඇංගල් එකකට පේන්න හදන පැනල් එකක්. ඉතින් එතනදී යම් යම් දේවල් වැඩි, සමහරවිට බ්‍රයිට්නස් වැඩි, සමහර විට මේ තියෙන පැනල් එකේ ගොඩක් බ්‍රයිට් කරලා තියෙනවා ඕනම ඇංගල් එකකින් පේන්න, මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ LED TV එකක් පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් බලන්න S වලට ඒක හිතකරද නැද්ද කියන එක. ඉතින් සමහර TVs වල තියෙනවා ගොඩක් සෙටිංස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම සමහරට PC මෝඩ් එකකුත් තියෙනවා ඔයගොල්ලන්ට ගොඩක් ඩිම් වෙලා වැඩ කරන. හැබැයි කියන්න තියෙන්නේ එතනදී ඔයාලට සිද්ධ වෙන්න පුළුවන් ලොง ටර්ම් දිගු කාලීන ඉෆෙක්ට්ස් තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන එක. ඊළඟ දේ තමයි Intel Optane Memory. මේ ගැනත් මම කලින් Q&A එකක කතා කරා. ඉතින් මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ Intel Optane Memory වලින් හැම දෙයක්ම ස්පීඩ් අප් වෙන නිසා ඒක හොඳයි නේද කියන එක. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ Intel Optane Memory කියලා කියන්නේ cache drive එකක්. මේකට අපිට OS එකක් ඉන්ස්ටෝල් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් Optane Memory මොඩියුල් එකක් ඔයාලා තෝරගන්න 16GB හරි 32GB හරි ඔයාලගේ සිස්ටම් එකට කනෙක්ට් කරන එක විතරයි. මෙතනදී ඔයාලට SSD තියෙන්න පුළුවන්, normal hard disks තියෙන්න පුළුවන්. ඒ හරහා ඔයාලගේ සිස්ටම් එක හැම වෙලේම පාවිච්චි කරන ඩේටා මේ Optane Memory කියන cache එකේ ස්ටෝර් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් Intel සමාගම බොහොම පැහැදිලිව වීඩියෝ එකකින් කියලා තිබ්බා. ඔයාලට තියෙනවා නම් අපි හිතමු catering service එකක්. ඔයාලට order එකක් එන හැම වෙලේකම grocery එකට, එහෙම නැත්නම් කඩේට, supermarket එකට ගිහිල්ලා, ඒ කියන්නේ ඔයාලගේ hard disk එකට ගිහිල්ලා data අරගෙන එන්න යන වෙලාව, එහෙම නැත්නම් ඒ යන lag එක සහ ඔයාලට පුළුවන් නම් ඔයාලගේ මේ උයන තැනට, ඔයාලගේ මේ catering service එකේ process එක සිද්ධ වෙන තැනට ළඟින් අර grocery එකෙන් ඔයාලා හැම්බෙලෙන් පාවිච්චි කරන දේවල් ස්ටොක් එකක් ගෙනල්ලා තියාගන්න ඒක සෑහෙන වේගවත් වෙනවා කියන එක. මේ වගේ දෙයක් තමයි Optane Memory වලින් සිද්ධ වෙන්නේ. ඔයාලට බොහොම ලේසියෙන්ම ඔයාලගේ operating system එක සහ Optane Memory එක එකතු වෙලා හදා ගන්නවා. ඔයාලා හැම්බෙලේම වගේ පාවිච්චි කරන softwares මොනවද, හැම්බෙලේම වගේ අවශ්‍ය කරන data මොනවද කියන එක ඒක මේ cache memory එකේ තියෙනවා. ඉතින් මේ නිසා Optane Memory module එකක් fix කරලා ඔයගොල්ලෝ
දෙවෙනි තුන්වෙනි පාර වගේ මැෂින් එක ඔන් කරද්දි ඔයාලගේ තියෙන සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් එකක් වෙන්න පුළුවන් SSD drive එකක් වෙන්න පුළුවන් ඔයාලට සෑහෙන වෙනසක් දැනෙන්න පටන් ගන්නවා සිස්ටම් එක බූට් අප් වෙන එක සහ responsiveness එක. ඉතින් මේ වගේ වෙනස්ම concept එකක් තමයි Optane Memory කියලා කියන්නේ. ඉතින් Optane Memory පාවිච්චි කරන්න ඔයාලගේ CPU එක සහ motherboard එක කියන දෙකම Optane Memory එකට support කරන්න ඕනේ. ඉතින් ඒ ගැන බලන්න 7th gen සහ එතනින් ඉදිරියට තියෙන Intel series CPU, Intel CPU සහ Intel motherboards වලට විතරයි Optane support කරන්නේ. AMD systems වලට Optane support කරන්නේ නැහැ. ඊළඟට ටිකක් දුක හිතෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. RGB options එහෙම නැත්නම් MSI ලගේ Mystic Lighting වගේම Asus ලගේ Aura Sync technology එක. ඉතින් මේ වගේ RGB පහසුකම් නැත්තම් අපේ motherboard වල කොහොමද RGB lighting ගන්න කියන එක. ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ RGB නැති motherboard එකට වුණත් ඔයාලගේ casing එක ඇතුළට RGB strips add කරගන්න පුළුවන්. මෙතනදී මේ RGB strips බොහොම ලේසියෙන් ඔයාලට අරගෙන system එකේ තියෙන Molex connect එකකට power connect එකකට connect කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒකත් එක්කම ඒ RGB package එකේ වෙන remote එකකින් ඔයාලට අවශ්‍ය කරන විදිහට pattern සහ පාට මාරු කරන්න මේ RGB LED strips වල. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයාලගේ system එකට RGB lighting casing එක ඇතුළට හරි කොහාට හරි දාගන්න ඔයාලට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකට ගානක් ගෙවන්න වෙනවා. මම හිතන්නේ එච්චර ලොකු ගානක් නෙවෙයි. පුළුවන් වුණොත් මම මේ එකක් ගෙනල්ලා ටෙස්ට් කරලා පෙන්නන්නම් වීඩියෝ එකක. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න RGB lighting අවශ්‍යම නම්. ඉතින් මේ ටික තමයි මේ සතියේ Q&A එකේ තියෙන දේවල් වෙන්නේ. ඉතින් අපි යමු අපේ tech news round up එක ගැන කතා කරන්න. ඉතින් tech කතාවලදී පළවෙනියටම කියන්න තියෙන්නේ පහුගිය සති වල පැවතුන Google I/O එක. ඉතින් මෙතනදී අපිට ආපු විශේෂම දේ තමයි artificial intelligence එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා Google සමාගම සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන එක. ඉතින් මෙතනදී ඒගොල්ලෝ Google Assistant හරහා සාමාන්‍ය කෙනෙක් විදිහටම ඒ විදිහටම ප්‍රතිචාර දක්වන විදිහට calls අරගෙන demo එකක් පෙන්වලා තිබ්බා. Hi, I'm calling to book a woman's haircut for a client. I'm looking for something on May 3rd. Sure, give me 1 second. ඉතින් මෙතනදී කියන්න තියෙන්නේ Google සමාගම Apple සමාගමේ අපි ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ Apple සමාගමට මේ වගේ concept එකක් ගෙනාවට අපේ අරගෙන යන්න පුළුවන් mobile එකට කතා කරන්න පුළුවන් කටහඬ අඳුන ගන්න පුළුවන් ඒකට උත්තර දෙන්න පුළුවන් පළවෙනි assistant අරගෙන ආවේ practical solution එකක් විදිහට Apple සමාගම. ඉතින් ඒගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එක යන ගමන්ම ඒ අඩිපාර ගිහිල්ලා Google සමාගම එයාලගේ Google Assistant අද සෑහෙන ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා self learning AI එකක් විදිහට. ඉතින් මේ artificial intelligence එක හරහා Google Assistant හරහා සෑහෙන දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ෆෝන් එකටත් ළඟදී update එකක් ඇවිල්ලා තියෙනවා නම් Google Assistant ගේ දාගෙන try කරලා බලන්න ඔයාලට පුළුවන් සෑහෙන දේවල් මේකෙන් try කරලා බලන්න. උදාහරණයක් විදිහට ඔයාලා ඉංග්‍රීසියෙන් දෙයක් කියලා මේක සිංහලෙන් කොහොමද කියන්නේ කියලා ඇහුවොත් ඒක ඒ වෙලාවෙම ඕගොල්ලන්ට කියනවා. ඒ වගේම තමයි අපි මේ අහන කියන දේවල් ලංකාවේ අපි හිතමු අපි Google Assistant හරහා පාවිච්චි කරන දේවල් වලින් එයා self learn කරලා database එකක් හදා ගන්නවා අනිත් කට්ටියට ඒවා පහසු වෙන්න. ඉතින් අපි මේක test කරලා බලුවා බලමු ඉස්සරහට phone video එකක් දෙකක් අරගෙන ඉන්න idea එකක් තියෙනවා. ඉතින් එතනදී අපි කතා කරමු Google Assistant ගැන. ඉතින් මම හිතන්නේ මේක සෑහෙන හොඳ ඒ වගේම සෑහෙන ඉස්සරහට තිබ්බ advance step එකක් පහුගිය සතියේ tech ලෝකයේ සිද්ධ වෙච්ච දේවල් එක්ක. ඒ වගේම තමයි Android phones වලට virus එකක් පැතිරිලා ගිය සතියේ double do කියන virus variant එකක්. ඉතින් මෙතනදී ඔයාලගේ Android phone එකෙන් internet යනවා නම් එතනදී එක එක websites වලදී ඔයාලට මේ විදිහට ෆ්ලෑෂ් ප්ලේ එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ වගේ වෝනින් එකක් ඇවිල්ලා නොදැනුවත්ව මේකට යන කට්ටියට ඇප් එකක් ඉන්ස්ටෝල් වෙලා එතනින් ඔයාලගේ ෆෝන් එක
සම්පූර්ණයෙන්ම ලොක් වෙන්න එන්ක්‍රිප්ට් වෙන්න තමයි මේ වෛරස් එක හදලා තියෙන්නේ. ඉතින් කම්පියුටර් වෛරස් එකක් එක්ක බලද්දි මේ ස්මාර්ට් ෆෝන් වෛරස් එකක් කියන එක බොහොම වේගයෙන් සහ ඉක්මනින් පැතිරෙන දෙයක්. මොකද ගොඩක් කට්ටිය ටෙක්නිකල් ටර්ම්ස් දන්නේ නැහැ මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න ආපුවම. ඉතින් ඒ නිසා සමහර විට මේ ටෙක්නිකල් දැනුම නැති කට්ටිය මේ වගේ පොප්අප් එකක් මොනව හරි ආපු ගමන් ඇක්සෙප්ට් කරන්න ඕකේ කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ ඊළඟ දේට යන්න. ඉතින් මේ වගේ දේවල් හරහා ඔයගොල්ලන්ට මේ වෛරස් එක එන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන්ම ඔයගොල්ලෝ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි Google Chrome හරි වෙනත් බ්‍රවුසර් එකක් හරහා Adobe Flash Play එක ඉන්ස්ටෝල් කරගන්න කියලා ආවොත් නොටිෆිකේෂන් එකක් ඒක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් අපිට අලුත්ම Battlefield V එහෙම නැත්නම් 5 එකේ ට්‍රේලර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් තාම බැලුවේ නැත්තම් මේ තියෙන්නේ Battlefield 5 එකේ ට්‍රේලර් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති Battlefield 5 කියලා කියන්නේ මෙච්චරකල් අපි දැකපු Battlefield ගේම් එකක් නෙවෙයි. බොහොම ෆන්, බොහොම ටීම් බේස්ඩ් එන්වයර්මන්ට් එකක් තියෙන, මල්ටිප්ලේ එක ගැන ලොකු අවධානයක් තියෙන ගේම් එකක් විදිහට තමයි පේන්නේ. ඉතින් සෑහෙන වෙනසක් කරන්න ගිහින් අපි දැක්කා Call of Duty පහුගිය දවස්වල, පහුගිය අවුරුදු කීපේ සෑහෙන පල්ලෙහා මට්ටමකට ඇවිල්ලා තිබ්බා. ඉතින් බොහොම හොඳට තමන්ගේ ගේමින් හදාගෙන ආපු Battlefield ටීම් එක මෙතනදී මං හිතන්නේ වෙනස්ම දෙයක් කරන්න ගිහින් තියෙනවා. ඒගොල්ලෝ ඔගොල්ලෝ දන්නවා Battlefield 1 එක අරගෙන ආවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ Battlefield එහෙම නැත්නම් World War 2 එකට තමයි මෙතනින් යන්න හදලා තියෙන්නේ. හැබැයි මෙතනදී ඒක සාර්ථකද කියන එක අපිට ගේම් එක එනකන් ඉන්න වෙයි. ඒ වගේම තමයි පහුගිය සතියේ Microsoft සමාගම එයාලගේ Surface Hub 2 කියන ඩිවයිස් එක ලොන්ච් කරා. ඉතින් මේක ගොඩක් කට්ටියට සහ මට පේන විදිහට ගොඩක් ලොකු ෆෝන් එකක් එහෙම නැත්නම් ස්මාර්ට් ටැබ් එකක් විදිහට තමයි පේන්නේ. ඉතින් මෙතනදී මේගොල්ලෝ කියලා තිබෙන්නේ මේකේ තියෙන සොෆ්ට්වෙයාර් සහ හාඩ්වෙයාර් කියන ඔක්කොම එකතු වෙලා
కొలాబరేట్ කරන්න. එහෙම නැත්නම් එකම තැනක නැති විවිධ රටවල් වල විවිධ ඔෆිස් වල ඉන්න කට්ටියට එකමුතු වෙලා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් ඩිවයිස් විදිහට තමයි මේගොල්ලෝ මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේද මේ Surface Hub 2 කියන එක පාවිච්චි වෙන්නේ කියන එක. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බා Nvidia අලුතෙන් cards එන්න තියනව නේද කියලා. දැනට තියෙන කතන්දරවල හැටියට Nvidia 1180 එහෙම නැත්නම් 11 1100m පටන් ගන්න series එකක් තමයි ඉස්සරහට එනවා කියලා තියෙන්නේ. දැනට අපිට තියෙන්නේ Nvidia 1000 එහෙම නැත්නම් 1050 1060 1050 Ti 1080 විදිහට. ඉතින් ඉස්සරහට මම හිතන්නේ ඊළඟ මාසේ මේයි ජූනි ජූලි වගේ වෙද්දි 1100 series එකේ 1150 1160 මේ වගේ cards හරි එහෙම නැත්නම් 2000 series එකේ cards හරි එයි කියලා තියෙනවා අලුත්ම Turin architecture එකෙන්. ඉතින් මේ තමයි අපේ Q&A එක. ඒ වගේම tech news හිතන ඕගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි channel එකට subscribe කරලා නැත්තම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.